අපිට තියෙන්නේ උදේට උසාවියට යනවා හවසට බන්ධනාගාරයට යනවා. උදේට උසාවිය ගිහිල්ලා නඩුවලට පෙනී හිටිනවා හවස අනේ බන්ධනාගාරයට යනවා. හැබැයි හෙට අනිද්දා මටත් උදේ උසාවිය ගිහිල්ලා බන්ධනාගාර නතර වෙන්න වෙයිද දන්නේ නැහැ හවසට මේ යන විදියට. මොකද දැන් අලුත්ම සෙල්ලම තමයි එක පැත්තකින් දැන් රණවිරු දිනේ එනවා. රට ගස්තවාදීන්ගේ මුදවාගත්තු දවස. දැන් ඒ දවස එනකොට ඉතින් මේ කට්ටියගේ අතර ඇති කිවිසුමක් මොකක් හරි අර ප්‍රභාකරන්ගේ පවුල්ට කරපු දේ මහින්ද රාජපක්ෂේ පවුල්ට කරන්න ඕනේ. දාපිය මුළු පවුලම හිරේ කළා. අපි අම්මට නඩු දාලා. මල්ලිටත් දාලා. මට වතුර බෝතලයක් ගෙනියන්න බෑ දැන්. ඒක පේන්නේ තුවක්කුවක් වගේ. ඉතින් මේක තමයි මෙයාලගේ ප්‍රශ්නේ. මොකද එක පැත්තකින් මඩ ගහලා ආණ්ඩුව ගත්තා. ඉතින් අපේ මිනිස්සුත් සමහරු ඉතින් ගෙදිගට කියනකොට අරු හොරා කියනකොට ඉතින් අපේ සමහරු බැලුවා ඇත්තට මේක හොරා වෙන්නේ නැති කියලා බැලුවා. හැබැයි දැන් තමයි කට්ටියට තේරෙන්නේ. දැන් අල්ලපු හොරෙකුත් නැහැ. මොකද ඒ කාලේ අර හෝටලේ නාමල්ගේ කිව්වා මේ ඊඩම නාමල්ගේ කිව්වා. දැන් ඔප්පු කරන්නකෝ.